හරියට පොල් ගෙඩිය බිඳගන්නේ කොහොමද? ඉතින් දැන් අද අපි හිතුවේ අද පොල් දිනේ දවසේ ඔක කියලා දෙන්න. පොල් ගෙඩියක් හරියට ගානට දෙකට බෙදින් බිඳගන්න අපේ ලෝකෙින්ට පුළුවන්ද? නිකමට හිතන්නකෝ මන්නේක් හරි පිහියක්වත් නැති වුණා කියලා. එතකොට කොහොමද පොල් ගෙඩියක් බිඳගන්නේ? මේ ඉන්නේ චමින්දයාපා. ඔහු වෘත්තියෙන් සිංහල භාෂා ගුරුවරයෙක්. ඉතින් චමින්දයාපා කියලා දෙන්න යන්නේ මන්නේක් පිහියක් නැතුව වුණත් හරියටම පොල් ගෙඩියක් දෙකට බැඳින් හරි ගානට බිඳ ගන්න ක්‍රමය ගැන පොල් ගෙඩියක් බිඳ ගන්න අපිට හොයා ගන්න ඕන පොල් ගෙඩියේ මරේ තියෙන ස්ථානය අපේ පැරණි අයමකට කිව්වේ පොලේ මරේ තියෙන ස්ථානය කියලා. ඉතින් මරේ තියෙන ස්ථානය හොයා ගන්න ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි මේ පොල් ගෙඩියේ මේ ලොකු ඇසක් තියෙනවා. ඇස් තුනෙන් එකක් ටිකක් ලොකුයි. ඒ ලොකු ඇස ඉදිරියෙන් තියෙන ධාරය තමයි මර සහිත ධාරය. එහෙම නැත්නම් පොඩි ඇස් දෙකක් තියෙනවා. පොඩි ඇස් දෙකේ මැදින් තියෙන ධාරය. එහෙම නැත්නම් අපි පොල් ගෙඩිය මෙහෙම වටේට කරකවල බැලුවොත් අපිට තේරුම් ගන්න පුළුවන් මේ මර සහිත ධාරයේ දිගින් අඩුයි අනිත් දෙකට වඩා. ඉතින් මේ මර සහිත ධාරය තෝරාගෙන ඒකට හරි මැදට ගලක හෝ ඔබ කැමති ඕනෑම තැනක හයියෙන් තද පහරක් ගැහුවොත් මේ පොල් ගෙඩිය පිහියකින් බිඳන ආකාරයටම කිසිම ගැටලුවක් නැතුව බිඳ ගන්න පුළුවන්. හරි. දැන් ඔය කියන විදිහට මන්නේකින් පිහියකින් ගහන්නේ නැතුව ඕනම තැනක ගහලා පොල් ගෙඩිය ගානට දෙකට බෙදින් බිඳේද බලමුකෝනේ. බිඳ ගත්තා. මේ තියෙන්නේ පොල් බෑ දෙක. ඔන්න අනිත් පොල් ගෙඩිය ගත්තා. ගත්ත අපි බිඳලා බලමු. එකක් බිඳුණා. වතුර ටික මෙහෙම ගන්නෙ මොකද? කොහොමද වැඩේ? පොල් ගෙඩි තුනම ගානට දෙකට බෙදින්ම බිඳුණනේ නේ. ඕන්න ඉතින් අපේ ලෝකෙින්ටත් පුළුවන් මේ විදිහට පොල් ගෙඩියේ මරේ හොයාගෙන ගානට දෙකට මැදින් පොල් බිඳ ගන්න. ට්‍රයි කරලා බලන්නකෝ.